සමන සමය නමවන සතිය බදා දමනය කිරීම. මගේ ප්‍රමාන්තයන. අපි මුලා වෙන්නේ ඔබ මුලාවන්නේ ශුද්ධ ලියවිල්ලවත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයවත් නොදන් නිසා නොවේද. පික කොච්චර ගැඹුරුදුම කියවන. කැන කෙනෙක් රැවටෙන්නේ දෙවියන් වහන්සේ ශුද්ධ ලියවිල්ල සහ දෙවියන් වහන්සේගේ බලය දන්න ඇති නිසා. ශුද්ධ ලියවිල කියන්නේ මගේ ප්‍රමාන්තරය තමයි සත්‍ය ඇත්ත. ජීවිතයේ ඔබව රවට්ටන්නේ බොරුවක් එක්කනේ. ගීතවල 119 115 කියනවා උනාසගේ වචනේ මගේ මාවතට එළියක් කියලා. එතකොට වචනය තුළ ඉන්න කෙනාව මුලා වෙන්නේ නැහැ. සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැ කියලා ජෙරමියා 17:9 කියද්දී අන් හැමතෙම වඩා සිත කපටිය හැම අතින්ම දූෂණය වී ඇත. සාතන් ඔබගේ සිතුවිලි වලින් ඔබව අහු කරගන්න බලද්දී සිත විමසන්නේ හිබ්‍රු 4:12 කියනවා දෙවනස්ගේ වචනේ ජීවමානී ක්‍රියාශීලී දෙමුවත් කඩුවකට වඩා තියුණුය. ආත්මේ ප්‍රාණයෙන්ද සන්ධි ඇට මිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේ සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේ. එතකොට සිත විමසන්නේ උනාසගේ වචනේ. මගේ ආදරේ ප්‍රමාදරි වචනය ඔබගේ ජීවිතේට පෝෂණය. වචනය ඔබගේ ජීවිතේට මඟ පෙන්වීම. එතකොට ඔබ මුලා වෙන්නේ වචනය දන්නේ නැති නිසා. වචනය දන්නව නම් වචනය දන්න කෙනා දේව වචනයත් එක්ක ගමන් කරන කෙනා මුලා කරන්න බෑ. ඒ වචනය කියන්නේ ඒ වචනේ තමයි මාංශගත වෙන්නේ. මාංශගත වෙන්නේ වචනය. වචනය මාංශගත වෙලා අපිත් එක්ක ඉන්නේ. එතකොට ඔබගේ ජීවිතයේ ඔබ මුලා වෙන්නේ ශුද්ධ ලියවිල්ලවත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයවත් නොදන්න නිසා නොවේද? තමගේ ආදර ප්‍රේමන්තේනි ඔබ මුලා වෙන කාරණාව ඒකයි. එතකොට ඔබ දෙවියන් වහන්සේගේ බලය දන්නේ නැහැ. එකනේ ඔබගේ ජීවිතේ වෙන සිද්ධි වලට වඩා උන්වහන්සේගේ උන්වහන්සේ කොච්චර බල සම්පන්නද? උන්වහන්සේගේ අල්ෆාව ඔමේගා උන්වහන්සේ නිසා උන්වහන්සේ ඊයේත් අදත් හෙටත් එකම ස්වාමීන් වහන්සේ නිසා උන්වහන්සේ වෙනස් කරන්න බැරි ඔම්නි පොටෙන් සර්ව වල්ලබු තනන් වහන්සේ උන්වහන්සේ බව දන්න නිසා තමයි බරවටේ. මගේ ප්‍රේමාන්තනේ. එනිසා ශුද්ධ ලියවිල සහ දෙවනස්ගේ බලය. ඔබගේ ජීවිතයේ හැම සෑම සිද්ධියකම අයිතිය උන්වහන්සේ නම් උනාසර සෑමසිය සිද්ධියක්ම පෙරලන්න පුළුවන් නම් තව කෙනෙක්ගේ බොරු බරවද චාටු බස් වලට බාහුව වෙන්නේ නැහැ. ඔබව රවට්ටන්න බෑ. එනිසා තමයි ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ ඔබට ඔබ අද තිමොති ලිපියේ කතා කරන්නේ ඔබට ස්වාමීන් වහන්සේ දුන්නේ බයඅදුගතිය නෙමෙයි. බලසම්පන්න හික්මුණු ප්‍රේමාන්විත ආත්ම අනුභවය. ඒතර ඔබම ජීවත් වෙන්නේ පෙන්දෙක් වගේ නෙමෙයි. ඔබ මම ජීවත් වෙන්නේ අධිකාරී බලයක් එක්ක. ඔබගේ මගේ ජීවිතයේ ඒ අධිකාරී බලය. අද වචනේ කියනවා මේ හසුන ක්‍රිස්තුස් වහන්සේ තුල ඉටු වී ඇති ජීවනයේ පොරොන්දු ලෙස දෙවියන් වහන්සේ කැමැත්ත හේතු කොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතක වන පාවුලගේ ප්‍රේමාන දරුවා වන තිමොතියස් වෙතට දෙවි පියාණන් වහන්සේගෙන් අපද අපේ ස්වාමීන් වහන්සේ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දයාවත් ශාන්තියත් ඔබට ලැබේවා. මම දිවා රෑ දෙකෙහිම නිතර මාගේ යාඥා වරදී ඔබ සිහි කරමි. මාගේ මුතුන් මිත්තන් කලාක්මෙන් පිරිසිදු හෘද සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි. වචනේ තවදුරටත් කතා කරලා කියන ප්‍රේමාන්තේනි. ඒ දේ තුල එනිසා මාගේ හස්තාලේපනින් හේතු කොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්නා ලෙස ඔබට සිහි කරමි. ඒ කියන්නේ ඔබගේ ජීවිත දල්වගෙන ඔබ ජීවත් වෙන්න ඕනේ බයඅදුගතියක් එක නෙමෙයි බල සම්පන්නව. ඒකට හේතුව මගේ ප්‍රමාන්තිනි උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. අද කතා කරලා කියන්නේ ජීවතුන්ගේ ජීවමාන දෙවියන් වහන්සේ. ගිනි ගන්න පඳුර මැද උන්වහන්සේ මෝසස් කතා කරලා කිව්වේ මම ආබ්‍රහම්ගේ දෙවියෝ, ජාකොබ්ගේ දෙවියෝ, ජෝසෙෆ්ගේ දෙවියෝ. මම ජීවමාන ජීවත් වෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනයත් එක්ක ඔබ ජීවමාන අත්දැකීමක ඉන්නේ. මැරිච්ච තැනක නෙමෙයි. ඒත් ඔබගේ ජීවිතය ඔබ වෙනුවෙන් සටන් කරන, ඔබව කරේ රගන යන, ඔබව උසවගෙන යන ස්වාමින් වහන්සේ ඔබ තුළ මහා පුදුම දෙයක් කරනවා ප්‍රේමාන්තෙනි. වචනේ කතා කරලා කියනවා බලය කෙරෙහි විශ්වාසය තබා සුභාසන වෙනුවෙන් දුක් විඳීමේහි පංගුකාරයක් වන. දැන් බලන්න සාක්ෂි දැරීම ගැන උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැන ලැජ්ජා නොවන්. දැන් එතකොට පෞරුතුමා හිරේ ඉන්නේ. තොර හිරේ ඉන්න තැනක පෞරුතුමා මේ ආවි දිරිගන් වන්න මොන ජීවනයක් යාගව තියනවද? හිර කූඩුවරේ කම්බිවලට නතර කරන්න බැරි මහා නිදහසක්.
පරදුම භුක්ති. ඒකයි ඒ කියන්නේ කිසිම දෙයකට සීමා කරන්න බෑ උනාසගේ බලය. ඒක රැවට්ටන්න බෑ. සාවක ජීවන්තමා හිරේ ඉන්නේ නැද්දි සාවක ජීවන්තමා හිරේ ඉන්නේ නැද්දි සකක රජයසුත් ගැලුම් කර මේ පෞලතුමා හිරේ ඉඳන් කතා කරන්නේ. තිමෝසියස් කතා කරන්නේ හිරේ ඉඳන්. සාක්ෂි දරීම ගැන උනාසගෙන් සිරකරුවන මාගෙන ලැජ්ජානවන්. ඒ දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාස්න වෙනුවෙන් දුක් විඳීමේ පංගුකාරයෙක් වන්. උන්වහන්සේ අප ගලවා කැප කැප වූ ජීවිතයට අප කැඳවුසේක. එසේ කළේ අපේ ප්‍රාණය අපේ පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම අභිප්‍රායත් දේව වරප්‍රසාදයක් අනුවය. මෙය කාලයාගේ පටන් ගැන්මට පෙර ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙන ලද්දකි. ඒත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වීමෙන්ය. මගේ ප්‍රේමාන්තයෙන්. එතකොට ඒ බලය ජේසු කුරුසේ හරහා ඔබගේ මගේ මරණය මරලා ජීවමාන අත්දැකීමකට ඔබව මාව ගත්තේ. ඒ තුල බලගත්තු ලෙස ජීවත් වෙන ජීවිතයකට යන බලගත්තු ජීවිතයක්. ඒතර ඔබගේ මගේ ජීවිතයේ ඒ බලයත් එක්ක ජීවත් වෙන යථාර්ථයක්. ඒකයි කියන්නේ උන්වහන්සේ මරණය බලය බිඳ දමා ජීවනයේ අමරණීය භාවයේ සුභාස්න මගින් හෙළි කර වදාළ සේක. ඒ සුභාස්න පිළිබඳ දේශනාකාරයෙකු දෙපේරිතක ගුරුවරයෙකු ලෙස මම පත් කරන ලැබුවෙමි. මා දුක් විඳින්නේ ඒ නිසායි. ඒත් මම ලැජ්ජා නොවෙමි. මන්ද මා අදහන්නේ කවරෙකුද කියා මම දන්නේ. මට බාර දී තිබෙන දේ ඒ මහා දවසේ දක්වාම ආරක්ෂා කිරීමට උන්වහන්සේට හැකි බව මම සැක නොකරමි. මගේ ප්‍රේමාන්තෙනි, එතන ඒ නිසා තමයි මේ අත්දැකීම තුළ ඔබ ජීවමාන ස්වාමීන් වහන්සේ වෛති කරගන්නේ. එතකොට ඒ ජීවමාන ස්වාමීන් වහන්සේ තුළ ඔබ ජීවත් වෙන විදිහක් තියෙනවා. අද ඒකයි පරිසිවෙන පුනර්ජීවනය ගැන ගැතයි සද්දිවසුරෙන් අහන්නේ. කෙනෙක් විවාහ වෙනවා, එයාගේ ස්වාමිපුරුෂයා මැරෙනවා, හත්පදත් දෙනාම මැරෙනවා. ස්වර්ගයේ කාගේ බිරිඳ වෙලාද ඉපදෙන්නේ කියලා. මේක සාමාන්‍ය යාළගේ නීතිය. සමනින් සහෝදරයා මැරුණාම දරුවෝ නැතුව සහෝදරයාගේ බිරිඳ ඊළඟ සහෝදරයා විවාහ වෙනවා. උරුමය තියාගන්න. දැන් මෙතනදී එකයි ජේසු කෙලින්ම කියන්නේ ජේසු වහන්සේ උන්ට කතා කරපු මෙසේ වදාළසේක ඔබ මුලාවන්නේ ශුද්ධ ලීවිල දෙවනාසික බල ප්‍රාක්‍රමයක් නොදන්න නිසාය. මා එසේ කියන්නේ මලවුන්ගේ උත්තාන වීමේදී ආවා විවාහ වීමකෝ නැති බැවිනි. ස්වර්ගයේ දේවදූතයන් මෙන් වෙති. තවද මලවුන් නැගුණ ලැබීම ගැන මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාගේ දෙවියන් වහන්සේ, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ, අයි දෙවියන් වහන්සේ මෝසස්ට වදාළ බව ඔබගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයේ ඔබ දක්වා නැද්ද? එතකොට ගිනිගන්න පඳුරක් ගිනිගන්නවා, හැබැයි ඇවිලෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. මේක තමයි මගේ ජීවිත විදිය. ස්වාමිනාසගේ බලය ඔබ අයිති කරගන්නේ ගිනි ගන්න නැති තැනක නෙමෙයි. ගිනි ගන්න හැබැයි පිච්චෙන්නේ නැහැ. ශද්‍රක් මේෂක් අබෙද්නෙකු ගිනි මැද ඉන්නවා. හැබැයි දේව පුත්‍රයෙක් වගේ එක රෝම කූපයකටවත් ගිනි ගඳක්වත් දුම් ගඳක්වත් නැති තැනක රකින්න තැන. එතන ස්වාමිනාහසේ ඔබ අයිති කරගන්නේ. ඒකයි ඔබ ජීවමාන ස්වාමිනාසගේ බලය තුළ ජීවත් වෙනවා කියන්නේ. ඔබගේ මගේ ජීවිතයේ ඒ නිසා කිසිම සිද්ධියකට උනාසගේ බලය බාල්දු කරන්න එපා. කිසිම පාපයකට උනාසගේ සෙනෙහස යටත් කරන්න එපා. කිසිම කඩකාලකන්නිකමකට උන්වහන්සේගේ සුන්දරත්වය යට හෙට්ටු කරන්න එපා. සින්නක් කර දෙන්න එපා. ඔබ මුලා වෙන්නේ එතනයි. දෙවනසගේ බලය විශ්වාස කරන්න. ඔබ මේ ලෝලාවේ ඔබ යන්න අරගලයට වඩා උන්වහන්සේ බලගතුයි කියන එක ස්ථිරව අයිති කරගන්න. ඊළඟට උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව විශ්වාසයෙන් අයිති කරගන්න. මගේ ප්‍රමාන්තෙනි, බයදු ගතියක් නෑ, බල සම්පන්න ආත්ම අනුභවයක් ස්වාමීන් වහන්සේ ඔබට දීලා තියෙනවා. අවසානයේ කියනවා ඊසාගේ දෙවනාසේ, ජාකොබ් දෙවනාසේ, දෙවන මෝසස්ව වදාළ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨය ඔබ කියවා නැද්ද? උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ. ඔබ බොහෝ සේ මුලා වී ඇත. ඒ නිසා උන්වහන්සේ මැරිච්ච කෙනෙක් නෙමෙයි, මරණය මරලා නැගිට්ට කෙනෙක්. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ දුක් විඳින්න සාක්ෂිකාරයක් වෙන්න. ඔබගේ වේදනාවට වඩා එහා තැනක උන්වහන්සේගේ වාසනාවක් තියෙන ඔබට අයිති කරගන්න. ඒ දුක් විඳීම හරහා උන්වහන්සේ මහා පුදුම දෙයක් කරන බව විශ්වාස කරන්න. ඒ විශ්වාසය තුළ ජීවත් වෙන්න, මුලා වෙන්නට එපා. දෙවනස්ගේ බලය, දේව වචනය අයිති කරගෙන අධිකාරී බලයක් එක්ක අභියෝගයට මුහුණ දෙන්න ස්වාමීන් වහන්සේ අද ඔබට බලය, ශක්තිය දෙන බව විශ්වාස කරන්න. ආමෙන්. ජෙසු පිළයි.